சுசுதுரல்ல வெள்ளி பிரலி கீத கயை யலி யலி சுசுதுரல்ல வெள்ளி பிரலி கீத கயை யலி 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 சுசுதுரல்ல வெள்ளி பிரலி கீத கயை யலி யலி හොඳයි අපි සුන්දර ශනිදාවේ ඔබව මේ විදියට මුණ ගැහෙනවා අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන ඔබේ දැකපු ගීතයත් එක්ක ගී ලොවේ අමරණීය ගී හඬ පොදු ජන ගී ලොවේ අධිරාජ්‍යා විදිහට හඳුනා ගන්න ආදරණීය ගායන ශිල්පියා එච්.ආර්. ජෝතිපාලයන් පිළිබඳව ඔහු පිළිබඳව කතා බහ කරන්නට ඔහුගේ අනුස්මරණය පිළිබඳව සිහිපත් කරපු දවසක පසුගිය 7 වෙනිදා ඒ පිළිබඳව සුවිශේෂී දිනයක් බවට පත් වෙනවා එතුමා පිළිබඳව කතා බහ කරපු එයත් අපි තේමා කරගනිමින් අද දවසේදී කතා බහ කරන්නට සූදානම් වෙනවා වර්තමාන පවතින තත්ත්වයත් එක්ක අපිට කෙනෙක්ව මැදිරියට ගෙන්නා ගන්න බැරි වුණත් ඔහු පිළිබඳව කතා කළ යුතු බොහෝ දෙනෙක් අපි සජීවීව සම්බන්ධ කරගනිමින් මේ වැඩසටහන තුළ කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම හෙට්ටිආරච්චිලාගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල කියන නාමයත් එක්ක මෙලොවට එතුමා 1936 දී උපත ලබනකොට කවුරුත් හිතන්න නැතුව ඇති මේ වගේ අමරණීය හඬක් මේ අපට බිහි වෙන්නේ කියන කාරණාව කතා බහ කරන්න හුඟක් දේවල් තියෙනවා එතුමන් පිළිබඳව අපිට මතක් කරගන්න හුඟක් දේවල් තියෙනවා එතුමා චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියෙක් විදිහට ඒ අඩුව ඒ හිඩස පුරවන්නට පුළුවන් කෙනෙක් අපිට තවමත් බිහි වෙලා නැහැ කියලා බොහොම විවාදයෙන් කියන්නට පුළුවන්. එය මා විතරක් කියන කතාවක් නෙවෙයි. විචාරකයන් සිනමාව පිළිබඳව හසල දැනුමක් තියෙන බොහෝ දෙනෙක් කියන කතාවක් බවට පත් වෙලා තිබෙනවා. කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. මුල්ම ගීත වේදිකාවේ 1956 දී සුරතලි චිත්‍රපටයට එතුමා ගායනා කරනවා සිරියම් මේ සාරා ගීතයත් එක්ක බොහොම අපූර්ව මතකයන් රසක් ඉන් පසුව මේ ශ්‍රේෂ්ඨ එතුමා තිලන කරනවා ඉදිරිපත් කරනවා අපිට මතක් වෙනවා එතුමාගේ ගීත ලයිස්තුවක් ගීත ගණනාවක් තමන්ගේ ජීවිත කාලය තුළ අමතක නොවන ගීතයන් විදිහට එතුමා ඉදිරිපත් කරනවා ප්‍රසංග වේදිකාව ගැන කතා බහ කරත් ආදරණීය පොදු ජනතාවත් එක්ක හිටපු රැඳුණු ආදරණීය ශිල්පියෙක් විදිහටයි අපිට එතුමාව මුණ ගැහෙන්න ඉතින් එතුමා පිළිබඳව අද දවසේ විවිධ පැතිකඩයන් ඔස්සේ යමින් කතා බහ කරන්න තමයි අපේ බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙන්නේ මේ සියලු කාරණාත් එක්ක අපේ මුලින්ම දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගන්න සූදානම් වෙනවා අපිත් බොහොම ගරු කරන අපි බොහොම ආදරය කරන ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක්ව එතුමා තව සුළු මොහොතකින් අපේ නිෂ්පාදක කණ්ඩායම අපිට සම්බන්ධ කරලා දෙයි එතෙක් අපි එතුමා පිළිබඳව කතා බහ කරනකොට ලංකාවේ සංගීත ශිල්පී ගැන අවධානය යොමු කරනකොට සිංහල සිනමාව තුළ නොමැකෙන මතක සටහන් රසක් එතුමා තබනවා එතුමා ගායකයෙක් විදිහට විතරක් නෙවෙයි පසුබිම් ගායන ශිල්පියෙක් විදිහට විතරක් නෙවෙයි නිෂ්පාදකවරයෙක් විදිහටත් සිනමාවත් එක්ක අත්වල් බඳ ගන්නවා ඒත් එක්කම රංගනයනුත් එතුමාගේ යම් යම් අවස්ථා කිහිපයක් අපිට දකින්නට ඉඩකඩක් ලැබෙනවා. ඉතින් මේ වගේ සුවිශේෂී චරිතයක් එක්වතාවකදී මට මතක් වෙනවා මේ වෙලාවේදී අපේ ප්‍රවීණ ගායන ශිල්පියෙක් කියනවා එච්.ආර්. කියලා කියන්නේ හදවතේ රත්තරන් කියන කාරණාව කියලා. ඔය වගේ බොහොම ආදරණීය ශිල්පීන් ආදරණීය පිරිස් තමන්ගේ ආදරයත් එක්ක හැම මොහොතම කතා බහ කරන ශිල්පියෙක් බවටයි එච්.ආර්. ජෝතිපාලයන් පත් වෙන්නේ මේ පිළිබඳව කතා එතුමා පිළිබඳව සාකච්ඡා කරනකොට එතුමා පිළිබඳව කතා බහ කරනකොට එතුමාගේ ඒ අමරණීයතාවය පිළිබඳව එතුමාවත් හිතන්න නැතුව ඇති සමහර අවස්ථාවලදී මොකද එතුමාව ළඟින්ම ආශ්‍රය කරපු පිරිස පවා ප්‍රකාශ කරන දේවල් කතා බහ කරද්දී කියන කාරණාත් එක්ක අපිට දැනෙන දෙයක් තමයි හැඟෙන දෙයක් තමයි එතුමා කොයිතරම්නම් මිනිසුන් පිළිබඳව හිතුවද කියන කාරණාව මානුෂිකත්වය කියන කාරණාව එතුමාගේ ඉහළින්ම තිබුණු ගුණාංගයක් විදිහට තමයි අපිට මතක් වෙන්නේ නැත්තම් ඔබට ඒ පිළිබඳව කරුණු කාරණා කියන්නට ඉඩකඩක් ලැබෙන්නේ පසුගිය දවස්වලත් අපි මේ පිළිබඳව තොරතුරු හොයනකොට එතුමා පිළිබඳව එතුමාගේ ළඟම ඉන්න අයත් එක්ක කතා බහ කරනකොට ළඟම හිටපු අයත් එක්ක කතා බහ කරපු අවස්ථාවලදී කියපු කාරණාත් එක්කේ දේවල් අපිට ඉතා හොඳින් දැනෙනවා කවදාවත් සල්ලි පස්සේ ගියපු ගායන ශිල්පියෙක් නිර්මාණ ශිල්පියෙක් විදියට නෙමෙයි එතුමාව අපිට මුණ ගැහෙන්නේ හැමදාමත්
තමන්ගේ තියෙන දෙයක් තවත් කෙනෙකුට දෙන්නට කිසි වෙලාවකවත් පැකිලු නැති කෙනෙක් විදියට අපිට දැනගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම එක්තරා අවස්ථාවකදී එතුමාව මුණ ගැහෙන්නට එනවා මේ ටයි දාගත්ත තරුණයන් දෙදෙනෙක්. කැවිදෙලා කියනවා මේ අපි මේ යම් දුම්කල ආශ්‍රයෙන් කරන සිගරට් නිෂ්පාදනය කරන ආයතනයකින් කැවිදෙලා ඉන්නේ. ඔබතුමාගේ හඬ භාවිතා කරමින් අපි වෙළඳැන්වීමක් කරන්න සූදානම් වෙලා තිනවා. අපි අධ්‍යක්ෂක මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා ඒ සඳහා ඔබතුමාව සම්බන්ධ කරගෙන කියලා. එතුමා ටිකක් ලොකු මුදලක් පිළිබඳව ප්‍රකාශ කරලා එවැනි ගානකට අපි ඔබතුමාව මේ සමග සම්බන්ධ කරගන්න ලෑස්ති වෙනවායි කියලා කාරණාවක් කියනවා. මේ සියල්ල අහගෙන ඉන්න එතුමා අවසන්නේ කියනවා, නෑ මම ඔය වැඩේට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැහැ කියලා. එහෙම කියලා අර තරුණයන් දෙදෙනා ගියාට පස්සේ තව පැය කිහිපයකට පස්සේ ඒ තරුණයන් දෙදෙනා ආයිත් වතාවක් එනවා. එන්නේ ඒ ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකුත් එක්ක. එතුමා ඇවිදිලා මෙතුමා ළඟට ඇවිදිලා එච්.ආර්. ජෝතිපාල මහත්මයාට ඇවිදිලා කියනවා මේ සමාවෙන්න අපේ නිලධාරින් දෙදෙනෙක් ඇවිදිලා ඔබතුමාට කතා කළා. නමුත් ඒ එතන පුංචි වැරද්දක් සිද්ධ වෙලා තිබුණා කියලා. ඒත් එතුමා බොහොම සාවධානව අසාගෙන ඉන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා, නෑ ඔබතුමාගේ හඬට ඔබතුමා මේකට සම්බන්ධ වෙනවට යම් කිසි මුදලක් කියලා තියෙනවා. නෑ එහෙම නෙමෙයි, අපි අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කළා තියෙන්නේ ඔබතුමා කැමති ගාන කියන්න. අපි ඒ ගාන ඔබතුමාට දෙන්න සූදානම්. එහෙම තමයි මේ කටයුත්ත සිද්ධ කරගන්න අපේ බලාපොරොත්තුව තියෙන්නේ කියලා. ඒ වෙලාවේදී කියනවා එතුමා, නෑ නෑ මේ මුදල නෙමෙයි ප්‍රශ්නේ, මම මේ කටයුත්තට එකතු වුණොත් එහෙම මගේ රසිකයන්ට කරන ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද දුම්පානේ වගේ දෙයකට මගේ රසිකයන් පොළඹවන වගේ කරනවා සිද්ධන එක නිසා මුදල නෙමෙයි ප්‍රශ්නේ, මම මේ කටයුත්තට එකතු වෙන්න කැමති නැහැ කියලා. ඒක බොහොම සාවධානව බොහොම හිතවත්ව ඒ කටයුත්තෙන් එතුමා අයත් වෙනවා කියලා. එතුමා ළඟින්ම හිටපු බොහොම හිතවත් කෙනෙක් පසුගිය දවසක කතා කරද්දී මාත් එක්ක කිව්වා මේ කාරණාව සමහරු නම් මේ ශ්‍රේෂ්ඨ ඉන්න බොහෝ දෙනෙක් දන්න කාරණාවකුත් වෙන්නේ නැති. කොහොම නමුත් මේ වෙලාවේදී අපි සමග සම්බන්ධ කරගන්න සූදානම් වෙනවා. අපිත් අර මුලින් කිව්වා වගේ බොහොම ආදරය කරන මේ කලා ලෝක පිළිබඳව තොරතුරු බොහොමයක් දැනගන්නට පුළුවන්කම තියෙන අපි හිතවත් ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒඩී රංජිත් කුමාර මහත්මයා මේ මොහොත අපි සමග දුරකථනයේ ඉන්නවා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඔව්. ආයුබෝවන්. ආයුබෝවන් රංජිත් කුමාර මහත්මයා. අපිට සතුටක් ඔබතුමා මේ මොහොතේ අපි සමග මේ විදිහට සජීවීව දුරකථනයෙන් හෝ සම්බන්ධ වීම. අපි අද දවසේදී අපි හැමෝම ආදරය කරන මේ ආදරණීය ගාන ශිල්පියා පිළිබඳව කතා බහ කරන මොහොතක එච්.ආර්. ජෝතිපාලයන් පිළිබඳව කතා කරනකොට ඔබතුමාගේ මතකයේ හුඟක් තොරතුරු තියෙනවා කියලා අපි දන්නවා. මම බොහොම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා එතුමාගේ අනුස්මරණය පිළිබඳවත් කතා බහ කරන මේ කාල සීමාව තුළ කොහොමද අපිට එච්.ආර්. ජෝතිපාලයන් ඔබතුමා දකින්න කියලා පොඩ්ඩක් තොරතුරු දැනගන්නට කැමතියි. මම කැමති මුලින්ම කියන්න එච්.ආර්. ජෝතිපාල කියන ඒ විශිෂ්ට ගායකයා ඉදා මිදා දේශීය සිනමාවේ බිහි කළ, ඒ වගේම සංගීත ක්ෂේත්‍රයේ බිහි කළ ජනප්‍රියම උපිරි නළුවා හැටියට. මොකද හුඟක් ජනප්‍රිය ගායිකයෝ ගායක ගායිකාවන් හිටියට සුපිරි නළුවෙක් වෙන්න ලේසියෙන් පුළුවන්කමක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මම දන්නා පමණින් සිනමා ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ සුපිරිතරු පහ බිහි වෙලා තියෙනවා. ඒ තමයි රුක්මණී දේවි, ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, විජේ කුමාරතුංග සහ එච්.ආර්. ජෝතිපාල. ඉතින් මම හිතන්නේ ඒකෙම තේනවා ඔවුන් ජන හද කොච්චර ඔහු අතුනගත්තද කිව්වොත්, කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත්, තමාට තමාවත් ඔය තරඟවලදී ඔය ජනප්‍රිය තරඟවලදී කැමැත්ත පළ නොකළ ඔය පස්තිනා තමයි මං කිව්වේ. ඒ ඔවුන් හැමදෑම ජනප්‍රිය කිරුල ගිනුමින් පොදු මේ රසිකයන්ගේ මේ කැමැත්ත අන්න. ඒ නිසා මං හිතන්නේ එච්.ආර්. ජෝතිපාල කියන්නේ යුගයක් ආලෝකමත් කළ ගායකයෙක්. නමුත් ඒ වගේම ඔහුගේ ජීවිතය දිහා බැලුවත් මට ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන්න ලැබුණා. මා සරසවී පුවත්පතේ අවුරුදු 25ක් සේවය කරපු කාලේ සහ කතුවරයා වන සිදුපසෙන් හිටපු කාලේදී ඉති ඒ නිසා මේ අපිට ඔහුගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් ඔහුගේ ගමන් මග මේ
මල් ඇතුළුණු මේ පලසකින් ගිය ගමනක් නෙමෙයි. තාම පිට ඉතාමත්ම අමාරුවෙන් ගායන ලෝකයට ආපු කෙනෙක් මා ගැන කියනකොට සමහර දේවල් මුල් කාලේ ඉතුමාට උපහාසයක් නොවේවා. මොකද ඔහු ඔහුගේ මුවින්ම කියපු මෙයා මේ මා පත්‍රවල සටහන් කරලා තියෙනවා. සරසගේ පත්‍රයේ ලංකාදී පත්‍රයේ ඒ ඔහුගේ පුංචි කාලේ ඔහු ඇත්ත වශයෙන්ම ඉපදිලා තියෙන්නේ පොළඹ කැටවල මුල්ලේ ගෙදරක සහෝදර සහෝදරිය හතර දෙනෙක්ගේ වැඩිමහල් දරුවා ලෙස ඔහුගේ තාත්තා එච්.ආර්. ජේමිස් ඔහුගේ ගම මාතර එතකොට මව කේච් එච්.කේ. පොඩිනෝනා මහත්මිය එතකොට ඇගේ ඒ තාත්තා ජෝතිපාලන්ගේ තාත්තා ටේලර් ශාප් එක වැඩ කරපු විශිෂ්ට ඔය කටර් කෙනෙක් කියන ඒ ඉංග්‍රීසි සමාගම කොළඹ වයිට් රේස් කොම්පැනියට ඇඳුම් මහපු මහලා තමයි ජෝතිපාලව මේ පෝෂණය කරලා තියෙන්නේ. ඉතින් ඔහු ඉතාම අමාරු පොඩි කෙනකින් තමයි ඒගේ ජීවිතේ පටන් අරන් තියෙන්නේ. ඔහු කැස්ටෝසින් පුංචි කාලේ තිබිලා තියෙන නළුවෙක් වීමේ සිහිනය මොකද දිලිප් කුමාර් කියන නළුවා තාක්ෂණයෙන්ම ආදරය කළ ඔහු දිලිප්ගේ තිබුණු අර අකීකරු කෙහෙරැල්ල නළලිට වැටෙන ලෙස කිස පීරුව කියලත් ඔහු නරක කියලා තිබුණා. ඉතින් ඒ වගේම ඔහු මේ ගුගාක් ප්‍රිය කරපු හින්දි ගායකයෝ කීප දෙනෙක් ඉන්න මොහමඩ් රාෆි එතකොට වැඩිම ප්‍රිය කරලා තියෙන මොහමඩ් රාෆිට. ඉතින් ඔහු මොහමඩ් රාෆි වගේ ගීත කියන් තමයි පුරුදු වෙලා තියෙන්නේ. පුරුදු වෙලා තිස්සෙම යාළුවොත් එක්ක එකතු වෙලා ඒ කියන්නේ ඔහු මුලින් ඉගෙන ගත්තේ මරදාන ලෝරන්ස් විද්‍යාලේ. ඊට පස්සේ උසාන්ත ජෝන් විද්‍යාලය ඉගෙන ගත්ත දෙමට උඩ. ඉතින් ওই විදිහට ඒ ඉගෙන ගන්න කාලේ ඉඳලම ඔහු තිබුණේ මූලික වේවයක මේ ගායකෙක් වෙන්න. ඔහු පැත්ත වශයෙන්ම මතක් වෙනවා මේ ඔහු 1952 ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පවත්වපු වෙළඳ සේවයෙන් රැජින ලොසින්ජර් සමාගම මෙහෙවපු ආධුනික පැය කියන වැඩසටහනින් තමයි ජෝතිපාල සංගීත ලෝකයට පිවිසෙන්නේ. ඔහු කියලා තියෙනවා ජී.එස්.ඩි. රාණි පෙරේරා විසින් තමයි මේ ජෝතිපාලයන්ම යොමු කරලා තියෙන්නේ. ඉතින් එතෙන්දී ඔහු ඒ කාලේ තිබුණ ප්‍රසිද්ධ හින්දි ගීතයක් සුපිරියා කියන ගීතය තමයි ගායනා කරලා තියෙන්නේ. පළවෙනි ස්ථානයේ දිනාගෙන ලොසින්ජර් පාර්සලයක් හිමි කරගත්ත කියලා ඔහු කියලා තියෙනවා. ඊළඟට දෙවෙනි පියවර ඔහුට ජයග්‍රහයි පෙර පෙළපාලී කියන වැඩසටහනේ ගීතයක් ගැයීමට ඊළඟට අනිවාර්යෙන්ම හිමි වුණා. එහිදී ඔහු එහිදී පළවෙනි අවිලා පාසල් 51 කියන අගනා පෑනක් ලැබිලා තියෙන ඔහු මෑතක් වෙනකම්ම ඔහු ජීවතුන් අතර ඉන්න කාලේ ඔහු එක බොහොම අගනා වස්තුවක් ලෙස සිහිවටනයක් ලෙස තියාගෙන හිටියත් ඒක කවුරු හරි ගෙදෙට්ටාපු රසිකයෙක් අරන් ගිහිල්ලා කියලයි ඔහු කියලා තියෙන්නේ. ඉතින් ඔබ මුලින් කිව්වා වගේ ඉතාම අමාරු ගමනකින් පොඩි තැනකින් තමයි එතුමා මේ ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. කැපීම් කෙටීම් මැද්දේ තමයි ගිහිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ඒගේ මුල් කාලය. ඉතින් මේ තව ඉස්සරහට අපි කතා කරන්න පළමු අවස්ථාවක් ලැබුණොත් ඔබගේ ඊළඟ අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපිට තියෙන කාලය ඉතාමත් සීමිත නිසා තවත් කිහිප දෙනෙක් අපිට දුරකථනය සම්බන්ධන තියෙනවා. ඔබතුමා ඉතාමත් වටින කාරණා ගොඩක් අපිට ඒ පළවෙනි ප්‍රශ්න ඉදිරිපත් කළ නිසා අපි ඔබතුමාට සුළු මොහොතකට නිමාවක් සටහන් කරනවා මේ දුරකථන සංවාදයට. අපි ඉඩකඩක් තිබුණු තෙලිත්වතාවක් ඔබතුමාව සම්බන්ධ කරගන්න සජීවීව ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ පුවත්පත් කලාවේදී එඩි රංජිත් කුමාර මෙතුමනි, ඔබතුමාට මේ වෙලාවේ අපිත් එක්ක මේ කතාබහට එකතුමාට සාමයේ තොරතුරු ටික අපි අතරට රැගෙන ආවට 1987 ජූලි 7 වෙනිදා මෙලව හැර යන එච්.ආර්. ජෝතිපාලයන් රංගනයෙන් දායක වුණු
මේ චිත්‍රපට කොටස ඔබට හුඟක් වටිනවා කියලා මා විශ්වාස කරනවා. මොකද ගොඩක් අය එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීත ඕනෑ තරම් අහලා තිබුණත් ඔහු රංගනයෙන් දායක වුණු අවස්ථාවන් දැකලා තියෙනවා අඩුයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාව හරි වටී කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් වෙනවා තවත් කෙනෙක්ව දුරකථනයෙන් සම්බන්ධ කරගන්නට ඊළඟ අවස්ථාවේදී එතුමා පිළිබඳව කතා බහ කරන්නට. විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය හඬ, ගැඹුරු හඬ, සුවහසක් ආදරණීයන්ගේ හිත් තුළ සදාකල් නොමැකෙන මතකයක් බවට පත් කරපු එච්.ආර්. ජෝතිපාලයන්ගේ පවුලේ කිසිම කෙනෙක් සංගීතයට, ගායනයට, කලාවට ඒ තරම් ලොකුවට සම්බන්ධ වුණයි කියලා අපිට අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. මවගේ පාර්ශ්වයෙන් ගත්තත්, පියාගේ පැත්තෙන් ගත්තත්, ඊට පස්සේ එතුමාගේ වර්තමානයේදී දරුවන්වත් මේ ශේෂ්‍යත් එක්ක ඉන්නවයි කියලා අපිට එහෙම තොරතුරු ලැබෙන්නේ නැහැ. ඒ අතින් හුඟක් විචාරකින් කියන කාරණාවක් තමයි එතුමා තමන්ගේ ජීවිතයේ අතීතයෙන් ගෙනාපු දෙයක්, එහෙම නැත්නම් පෙර ආත්ම වලින් ගෙනාපු කාරණාවක් තමයි මේ ගීත ගායනා හැකියාව. ඒ තරමටම ඔහුටම ආවේණික වූ හඬක්, ඔහුටම ආවේණික වූ අපූරු හඬකින් එතුමා අපේ සංගීත ලෝකයට ගීත රසක් ඉදිරිපත් කළා. එතුමාගේ පසුබිම් හඬ ඕනම ගායකයෙකුට ගැලපෙන විදියට, සමාවෙන ඕනම රංගන ශිල්පියෙකුට ගැලපෙන විදියට ඉදිරිපත් කරන්නට එතුමාට අපූර්ව හැකියාවක් තිබුණා. ඒත් එක්කම මම අහලා තියෙන කාරණාවක් තමයි එතුමා සාමාන්‍යයෙන් පටිගත කිරීමකට ගියපුවාම එක වතාවෙන් ඒ කටයුත්ත අවසන් කරනවා. එහෙම නැත්නම් එක රිහසල් එකකින් පස්සේ ටේක් එකකට යනවා. ඊට පස්සේ අය ආපහු තවත් පටිගත කිරීමකට යන්නට තරම් කිසි වැරද්දක් කරන්නේ නැති ඒ තරම් අපූර්ව හැකියාවක් තිබුණු කෙනෙක් කියලා තමයි අහලා තිබෙන්නේ. ඉතින් මේ වගේ රස කතා, වැදගත් කතා බොහොමයක් අපිට උගහා ගන්න පුළුවන් වෙවේ. ඊළඟ අපිව සම්බන්ධ කරගන්න සූදානම් වෙන්නේ තවත් සුවිශේෂීම කෙනෙක්, පද්මශ්‍රී කොඩිකාර මහත්මයාව අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මගේ අපේ නිෂ්පද කණ්ණාමි කියන එතුමා අපිත් එක්ක දැන් සජීවීව ඉන්නවයි කියලා. විශේෂයෙන්ම එච්.ආර්. ජෝතිපාලයන්ගේ ජීවිතයේ වැඩිම කාලයක් එතුමා ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක්. පද්මශ්‍රී කොඩිකාර මහත්මයා තමන්ගේ විවාහයෙන් පස්සේ ඒ ස්ථානයෙන් එච්.ආර්. ජෝතිපාල මහත්මයා හිටපු තැනින් වෙන තැනකට ගමන් කරන කන්ම ඉතාමත් ළඟින්ම එදා පටන් හිටපු කෙනෙක් විදිහට තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් වගේම විවිධ අංශ ගණනාවකින් දක්ෂතා දක්වපු කෙනෙක් විදිහට ඔබතුමා අපිට මුණ ගැහෙනවා. අයබෝවන් ඔබතුමා, බොහොම ගෞරවයෙන් පිළිගන්නවා පද්මසි මහත්මයා. අයබෝවන් මම හිතනවා මාව හොඳට ඇහෙනවා ඇති ඔබතුමාට කියලා. හරි, අපි පොඩ්ඩක් කතා බහ කරමු එච්.ආර්. ජෝතිපාලයන් පිළිබඳව. විශේෂයෙන්ම දැන් ටික වෙලාවකට ඉස්සෙල්ලා අපිට කතා බහ කරපු මේ අවස්ථාවේදී දැනගන්න ලැබිච්ච දෙයක් තමයි ඒඩි රංජිත් කුමාර මහත්මයා කිව්වා මේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා මොහොබට් රාෆිට ඉතාමත් ගායන ශිල්පියට බොහොමත් කැමති කෙනෙක් කියලා. ඒත් එක්ක මම ඔබතුමාගෙන් කැමතිය දැනගන්න මොහොමඩ් රාෆි මහත්මයා ලංකාවට ආපු වෙලාවේදී එච්.ආර්. ජෝතිපාල මහත්මයා පිළිබඳව යම් විමසීමක් කරනවා නේද? ඒ ඒ ඒ සම්මුඛ සාකච්ඡා වෙලාවේදී කියවුණු කාරණාත් එක්කම අපේ කතා බහට આવවත් වටී කියලා මට හිතෙනවා. මොහොමඩ් මහත්මයා ලංකාවට ආපු වෙලාවේ ලේක් හවුස් ආයතනය නියෝජනය කරමින් එතුමාක සාකච්ඡාවකට යන්නේ අපේ ප්‍රවීණ ගීත රචක අජන්තාරාතික මහත්මය. ඊට පස්සේ මේ සාකච්ඡා වේදී එතුමා අහනවා ඔබ රටේ අපේ රටේ ඉන්න ගායන ශිල්පීන්ගෙන් කවුද වඩාත්ම කැමති කියලා. ඊට පස්සේ ඒකට දෙන උත්තරේ තමයි මම කැමතිම ගායන ශිල්පියා එච්.ආර්. ජෝතිපාල කියලා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ හැටියට අජන්තාරාතිකයන් යොමු කරන්නේ ඔබ එච්.ආර්. ජෝතිපාලයන් ගැන මොකද්ද විශේෂයෙන් කියන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ රාජමාත් බැගිනවා එච්.ආර්. ජෝතිපාල කියන ගායන ශිල්පියාට මේ ලංකාව පුංචි වැඩි කියලා. ඉතින් මම හිතනවා අතරම කියනෝ නම් එහම ඔහු හදවතින්ම ඒක තේරුම් අරගෙන කියපු කතාවක් කියලා. අද සෑහෙන්න නෙමෙයි මුළු රටම විතරක් නෙමෙයි ලෝකෙ පුරා විහිදලා ඉන්න අපේ ලාංකිකයෝ සාල ගෞරවයක් ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල මහත්මයාට ලබා දෙනවා. හැබැයි මේක පැහැදිලිවම කියන්නට ඕනේ
එතුමා ජීවත් වෙලා ඉන්න කාලේ මේ තත්ත්වයන් තිබුණේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි කියමු චිත්‍රපට පසුබිම් ගායක ඉච්ඡා ජෝතිපාල කියන කෙනෙක් කියවෙන්නේ. ඔව්. එතකොට මේ චිත්‍රපට පසුබිම් ගායක ඉච්ඡා ජෝතිපාලයන්ට චිත්‍රපට සංස්ථාව මෙහෙවන ජනාධිපති සම්මාන උත්සවයේදී සම්මානයක් ජනාධිපති සම්මානය ලබා දුන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු ඉතාම පල්ලෙහා මට්ටමකට දාලා තමයි එදා කලකුවේ. සරගෙන් පදවිසවත් දන්නේ සංගීත ඉගෙන ගත්තේ නැති කියලාවිලා. ඉතින් මෙන්න මේ වගේ හැබැයි එහෙම වුණා කියලා ජොත්පාල මහත්මයා කවර කවදාවත් ඒක පසුබෑමකට ලක්ුණේ නැහැ. හැබැයි ඔව් සමා වෙන්න එතුමාට හැබැයි මේ සරසවි සම්මාන දීපශික සම්මාන වගේ සම්මාන වලින් නම් පිදුම් ලැබුවා නේද? ඉතා පැහැදිලිවම කියනවා දීපශික සම්මානේ ඉස්සෙල්ලම ඊට පස්සේ සරසවි සම්මානේ අතුළු සම්මාන රාශියක් ලබා ගත්තා. හැබැයි අර මම අර විශේෂත්වයක් දැක්වේ චිත්‍රපට පසුබිම් ගායක ජොත්පාලට චිත්‍රපට සංස්ථාවේ මෙහෙවන සම්මාන සම්මානුත්වේ දුන්නේ නැහැ කියන එකයි. මට ඒ සම්මාන ලැබිලා තියෙනවා අත්‍යවම කියනවා නම් ඉතින් මම කුංචි මිනිහ කිපැත්තෙන් බලනකොට නමුත් මේ ජනාධිපති සම්මාන අපුරාට ඉච්ඡා ජෝත්පාලයට හම්බුලා නැහැ. එතකොට පද්මසිරි මහත්මයා ඒ සාධාරණ ඉටු වෙලා නැහැ. නමුත් ජනතා ආදරේ ජනතා සම්මාන එතුමාට නිරන්තරයෙන්ම ලැබුණා, තවමත් ලැබෙමින් පවතිනවා, අනාගතයේදීත් ඒ ලැබෙනවායි කියලා අපිට හොඳටම විශ්වාසයි. ඒත් එක්කම මම ඔබතුමාගෙන් අපිට මේ තියෙන කාලය හුඟක් සීමිත නිසා මම මේ අතරමැදෙන් පැනලා හරි ඔබතුමාගෙන් මේ ප්‍රශ්න ටික අහගෙන අපි කතා කරන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් මේ එක් වතාවකදී එතුමාට අපේ මහා ගාන්ධර්වයා අමරදේව මැතිතුමා ව මුණ ගැහෙනවා. එහෙම නැත්නම් එතුමාගේ නිර්මාණයකට, සංගීත නිර්මාණයකට එතුමාට ගයන්න අවස්ථාව ලැබෙනවා. මම හිතන්නේ ඒක ඒ අවස්ථාව විතරයි ලැබෙන්නේ චිත්‍රපට පසුබිම් ගායකයෙක් විදිහට එතුමාට අමරදේව මහත්මයාගේ චිත්‍රපටයකත් එක්ක සම්බන්ධ වෙන්න, මේ සංගීතයත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ අවස්ථාවේදී සුවිශේෂී දෙයක් වෙනවා නේද? ඔබතුමාත් ඒ ළඟ ඉන්නවා නේද? එතුමා අපට කර පැත්තකට කැඳාගෙන ගිහිල්ලා යමක් අහලා සමා වෙන්න හරි ඒ වගේ කතාවක් අමරදේව මහත්මයාගෙන් පිට වෙන්නේ මොකක්ද ඒ කතාව? ඒක දිග කතාවක්. හැබැයි මේ අවස්ථාවේ කෙටි කරගන්න ඕනේක. ඒ නිසාම කිව්වොත් එහෙම ඒ රෙකෝඩින් එකට ගිහිල්ලාවිල්ලා මේ මාස්ටර් සර්පිනාගේ ප්ලේ කරලා සම්පූර්ණම ගීතය එයාට කියලා දෙනවා. කියලා දුන්නයින් පස්සේ පළවෙනි එකින්ම කියනවා ගමු මාස්ටර් කියලා විල්ලා. ඊට පස්සේ මාස්ටර් පුදුමයි, සාමාන්‍යයෙන් ඒ වගේ මෙලඩියක් සෑහෙන වෙලාවක් තීප්පතාවක්ම අහන්න ඕනේ ගායකයා. නෑ නෑ කම කමක් නෑ, ගමු මාස්ටර් කියලා විල්ලා. ඊට පස්සේ යනවා කොහොම හරි ෆස්ට් ටේක් එක ඕකේ. මාස්ටර් බොහොම හැපි මූඩ් එකෙන් මෙයා පැතිරලා මමත් එතන මෙහෙදී ඔය තරසරි කුඩියකේ ඕකේ ජෝති කියලා කියනවා. ඊට පස්සේ ජෝත්පාල ගලවලා ඒ ෆෝන් එක තියනවා, තියලා පැත්තකින් එයා එනවා. ඊට පස්සේ මාස්ටර් එළියට එනවා, මමත් ඒ පැත්තේ යනවා. ගිහිල්ලා ජෝත්පාලගේ අතින් අල්ලගෙන මෙයා පැත්තකට අරගෙන යනවා. මම දැනගත්ත මොකක් හරි ප්‍රයිවට් එකක් වෙන්න ඇති කතා ගන්න තියෙන කියලා ඉල්ල මම නිශ්ශබ්ද වෙනවා නවතිනවා. ඊට පස්සේ මට අවසාන තැන්නේ සෝරි ජෝති කියන එක විතරයි. ඊට පස්සේ මේ කොහොම හරි එක වැඩි ඉවර කළා අපි එනවා. එන ගමන් මේ කතා කරගෙන එනවා. ඒ පැදි ගොඩාරිදී මම අහනවා මොකද්ද අර මාස්ටර් සෝරි ජෝති කිවි ජෝති ඇයි කියලා. ආ යන්න බැරුවා නේද? කිව්වෙන් පස්සේ අහලා මාත් අහලා තියෙනවා ජෝතිට මතකද 60 දශකයේ මුල් කාලේ මම ඔයාව පිටකොටුවේදී හම්බුණා. නෑ මාස්ටර් මට මතක නෑ. නෑ නෑ මට මතකයි. ඒ හම්බුණ වෙලාවේ ඔයා කියනවා, මම කියනවා මේ මං චිත්‍රපටයක් කරන්න යනවා සංගීත අධ්‍යක්ෂණය. ජෝතිරේගේ ගීතයක් තියෙනවා ගායනා කරන්න. ඉතින් ඒකට හමු වෙන්න ඕනේ. දැන් ඔයාලට මතකද මට ඒ වෙලාවේ දුන්න උත්තරේ මොකක්ද කියලා? ඊට පස්සේ මම පොඩ්ඩක් කල්පනා කරලා කියනවා නෑ මට මාස්ටර් මතක නෑ නේ කියලා. මට මතකයි. ඔයා කිව්වේ හරි මාස්ටර් මට කියන්න මං ආවා වැඩි දුන්නා කියලා. ඊට පස්සේ මේ කියලා තියෙනවා ජෝති ඕනෑම ගායකයෙක් හෝ ගායිකාවක් මම ගීතයක් රෙකෝඩ් කරන්න තියෙනවා කියලා කිව්වොත් එහම ආරාස්මරයි මාර්ට් මට කියන්න මම අපි හොඳට රිහර්සල් කරලා කරමු කියලායි. නමුත් ඔයා කිව්වේ කියන්න මාස මං ආවා වැඩේ ගියා කියලා කිව්වා. ඉතින් මම හිතුවා ජෝති මට ලොකු අපහාසයක් කෙරුවා කියලා. මම එදා තීන්දුව කරගත්තා නෑ මම ආපහු කිසි දවසක එච්චා ජෝතිපාලව මගේ ගීත රෙකෝඩින් එකට ගන්නෙ නෑ කියලා. නමුත් වෙලා තියෙන්නේ අද ඒක මේ අවුරුදු ගානකට පස්සේ ඔයා ඒක සම්පූර්ණම ඉතිර කරලා පෙන්නවා. ඔයා
ආවා වැඩේ දුන්නා යනවා මම ස්ටුඩියෝ ඉන්නවා ඉතින් ඒ ටැලන්ට් එක මට ඔයාගේ වචන වලින් කියා ගන්න කිව්ව උනාට මට ඒක තේරුම් ගන්න බැරුණා අන්න ඒකයි මම ඔයාට කිව්වේ සෝරි ජෝති කියලා විතරයි කියලා ඉතින් කොහොම හරි ඇත්තටම කියනවා නම් මාස බොහොමද කන්දෙන් කන්දර නැදලන්දර කියලා සින්දුවක් තියෙනවා ඒකයි ගීතේ චිත්‍රපට ගීතයක් රවින්ද්‍රනන්දිනී ගීතයක් කරන්නේ එතකොට ඒක තමයි මාස්ගේ සංගීතයේට ජෝතිපාලයන් ගායනා කරපු එකම ගීතය එයාගේ ආයි ෆ්‍රී ඕ ඒක බොහොම අපූර්ව මතකයක් අපූර්ව සිදුවීමක් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අපිට ඒ අලුත් මතකය සුවිශේෂී මතකය අපිත් එක්ක බෙදා හදාගත්තට ඔබත් එක්ක කතා කරනවා මට උගක් දේවල් තියෙනවා කතා බහ කරන්න විශේෂයෙන්ම එතුමා කොයිතරම් මුදල වෙනුවෙන් පස්සේ ගියපු නැති කෙනෙක්ද කියන කාරණාවන් වලට එහෙම ළඟම හිටපු කෙනෙක් විදිහට ඔබතුමාට ඕන තරම් උදාහරණ තියෙනවා කතා බහ කරන්නට සාමාන්‍ය බැංක account එකක්වත් තිබ්බේ නැහැ නේද එතුමාට මං හිතන්නේ දුරකථන මාර්ගයේ විසන්දි වුණා. අපි ස්තුතිවන්ත වෙනවා පද්මශ්‍රී කොඩිකාර චිත්‍රපට අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකවරයා ඒ වගේම එච්.ආර්. ජෝතිපාලයන්ගේ ළඟම විශේෂයෙන්ම මාලිගාවත්තේ ෆ්ලැට් වල ඉන්නකොට කාලාන්තරයක් බොහෝම ළඟින් ඇසුරු කරපු කෙනෙක් විදිහට එතුමත් එක්ක අපිට හුඟක් දේවල් තියෙනවා බෙදා හදා ගන්න. නොමියන එච්.ආර්. ජෝතිපාලයන් පිළිබඳවයි කතා බහ කළේ. එහෙමනම් අපි මේ කතා බහ නිමාවකට රැගෙන යන සූදානම් වෙනවා අපිට තිබෙන කාලය හරස් වීමත් එක්ක අවසන් වීමත් එක්ක එතුමා ගායනා කරන අපේ හදවතේ හැමදාමත් රැඳුණු මේ ගීතයත් එක්කයි මේ සමුගැනීමේ සටහන මෙසේ ඉදිරිපත් කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.